පක්ෂ නායකයන් අතර විවාදයට පමණක් දිනදී ආර්ථික කමිටු විවාදයේ මගහැරීමට ජාතික ජනබලවේගය යළිත් කටයුතු කර ඇතැයි සමගි ජනබලවේගය චෝදනා කරනවා. සමගි ජනබලවේග විවාදය සම්බන්ධීකරණයට පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා චෝදනා කරන්නේ ජාතික ජනබලවේගයට ආර්ථික වැඩපිළිවෙලක් ඇතනම් සහ එය මෙහෙයවීමට ආර්ථික කමිටුවක් ඇතනම් එම විවාදය මගහැරීමට හේතුවක් නැති බවයි. ජාතික ජනබල වේගයේ සහ සමග ජනබල වේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට යෝජනා ඉදිරිපත් වී දැන් මාස 3ක්ද ඉක්ම ගොස් තිබෙනවා. එම විවාදය සම්බන්ධීකරණයට පක්ෂ දෙකෙන්ම නියෝජිතින් දෙදිනෙකුද නම් කරනු ලැබුවේ විවාදයට දින වකවානු වෙන් කර ගැනීමේ පහසුව සඳහා බව පවසමින් අදාළ විවාදය ආර්ථික කමිටු සමාජිකින් අතර පැවැත්වීමට මුලින්ම අභියෝග කළේ තමන් බව සමග ජනබල වේගයේ පවසති. ජාතික ජනබල වේගයේ පවසන්නේ පක්ෂ නායකින් අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයක් සම්බන්ධ යෝජනාව ඊට පෙර ඉදිරිපත් කළේ තමන් බවයි. ඒ අනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටු විවාදය මුලින්ම පැවැත්විය යුතු බවට සමගි ජනබල වේගයේ කොන්දේසි පනවද්දී ඉදිරියේ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් පැවින් ඊට ඉදිරිපත් වන පක්ෂ නායකින් අතර විවාදය මුලින්ම පැවැත්වීමට සුදුසු බව ජාතික ජනබල වේගයේ දිගින් දිගටම පැවසුවා. විවාදය පිළිබඳ වාදය මෙසේ පවතිද්දී මැයි මස 20 වෙනිදා දක්වා සජිත් ප්‍රේමදාස මහතාට හැකි ඕනෑම දිනයක තමා විවාදයට සූදානම් බව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසනායක මහතා පැවසුවේ පක්ෂයේ මැයි රැලිය අමතමින්. කෙසේ නමුත් මැයි 20 වෙනිදාට ආසන්න වන තෙක්ම අදාළ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් නොදැක් වූ සමග ජනබල වේගයේ වාද දෙකම සඳහා නැවතත් දින යෝජනා කරමින් පසුගිය 17 වෙනිදා ජාතික ජනබල වේගයේ වෙත ලිපියක් යොමු කර තිබුණා. එයින් යෝජනා කර තිබුණේ ආර්ථික කමිටු අතර විවාදය මැයි 27 සිට 31 වෙනිදා දක්වා දින පහින් පහසු දිනකදීත් පක්ෂ නායකින් අතර විවාදය ජුනි 3 වෙනිදා සිට ජුනි 7 වෙනිදා දක්වා දින පහින් පහසු දිනකදී පැවැත්වීමටයි. අදාළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ජුනි 6 වෙනිදා සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට අනුර කුමාර දිසානායක මහතා සූදානම් බව ඊයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා. එහෙත් ආර්ථික කමිටු විවාදයේ සභාවෙන් එහි කිසිදු සඳහනක් වූයේ නැහැ. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර සානායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වෙන විවාදය ජූනි මාසේ 6 වෙනිදා පවත්වන්නට අපි කැමැති. ජනතා මිතු පෙරමුණ විසින් අපි කරපු අභියෝග වලින් එක අභියෝගයක් විතරක් බාර අරගෙන එකට දිනයක් ලබා දීලා තියෙනවා. මම අහන්නේ ඇයි අනිත් විවාදයෙන් මග අරින්න ගන්නෙ? ඇයි උන්ට ආර්ථික කඩපිල්ලක් නැද්ද? උන්ට ආර්ථික කණ්ඩායමක් නැද්ද? එක කඩුල්ලක් මග අරලා අනිත් කඩුල්ල විතරක් පණින්න උත්සාහ කරන්න එපා. මේ කඩුලු දෙකටම අපි දින දීලා තියෙනවා. නිකන් ෂෝට් තමන්ගේ හෙළුව ලෝකයට විවර වෙනවා දකින්න එක වළක්වන්න මේ විවාද දෙකම මගහරින්න තමයි ඔවුන් කටයුතු කරමින් ඉන්නේ. බොරු හේතු වැඩක් නැහැ. අපි ආර්ථික කමිටුවට දින පහක් දීලා දිනවා. ඒකෙන් දිනයක් දෙන්න. ජාතික ජනබල වේගයේ ආර්ථික කමිටු විවාදයෙන් මගහරින්න බවට චෝදනා කරමින් ජුනි 6 වෙනිදා පක්ෂ නායක විවාදය පැවැත්වෙන්නේ ද යන පැවසීම මගහැරීමට සමග ජනබල වේගයේද කටයුතු කරන බව ඔවුන්ගේ ප්‍රකාශයෙන් පෙනෙන්නට තිබෙනවා. නොපැවැත්වෙන විවාදයක් පිළිබඳ කතික කලින් කලට ඔසවා තබමින් දෙපාර්ශ්වයම සිදු කරන්නේ ජනතාව ඇන්තවීමක් දැයි අපට ඇත්තේ බරපතල සැකයක්. මේ අතර මෙම විවාදය දිගින් දිගටම කල්යෑම සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. අපි 6 වෙනිදා විවාද දීලා තියෙනවා. දැන් AI කියන පටන් ගන්න තියෙනවා. අපි ආර්ථික කමිටුව බය වෙලා ආර්ථික කමිටුව කැමති නැහැ. නෑ එහෙම එකක් නෙමෙයි. ඔය අපේ ආර්ථික කමිටුවේ ඕන කෙනෙක් එක්ක ඒගොල්ලොන්ගේ ආර්ථික කමිටුව නෙමෙයි ඒගොල්ලොගේ මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔක්කොම ආවත් අපිට විවාද ගන්න පුළුවන්. මම ආර්ථික කමිටු සමාජික හැටියට මම ලෑස්ති අපේ ආර්ථික කමිටුව වෙනුවෙන් මම තනියෙන් උනත් ඇවිල්ලා විවාද කරන්නේ. ඒක නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලොන්ට තියෙන ප්‍රතිපත්තිය මොකද්ද? ඒගොල්ලොන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සජබේ හර්ෂද සිල්ලාගේ යෝජනා ගැන නාලක ගොඩේවා එකඟද? නාලක ගොඩේවා කියන දේ හර්ෂද සිල්ලා එකඟද? අපිත් එක්ක හරි වාද විවාදේ කරන්න එන්න කලින් ඒගොල්ලෝගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ඒගොල්ලෝ එකඟ දායකට ඇවිල්ලා ඉන්නේ. නොකරන වෙදකමට හොඳුරු තෙල් හත්පත්තිකුත් තව ටිකක් හොයන්නේ නැතුව දැන් සජිත් ප්‍රේමදාස අභියෝගේ බාරගෙන එයා විවාදෙට එන්නයි තියෙන්නේ. සජිත් ප්‍රේමදාස විවාද කරලා ඉවර වුණාම අපිට විවාද කරන්න පුළුවන්. අපි එහෙම නැතුව අපි මේ ආර්ථික කමිටුව ඒගොල්ලොත් එක්ක විවාද කරන්න බැරි ප්‍රශ්නයක් අපට නැහැ. සජබේට ආර්ථික ප්‍රතිපත්තිය තියෙනවද විවාද කරන්න? අපිට ඉස්සෙල්ලම දැනගන්න ඕනේ මොකක්ද ඒගොල්ලෝගේ ප්‍රතිපත්තිය විවාද ගන්න තියෙන ප්‍රතිපත්තිය මොකක්ද කියලා. ආර්ථික කවුන්සිල විවාදය ගැන හ්ම් නැ වංගුවක් දාලා නායක අතර විවාද ගැන විතරයි කතා කරන්නේ. දැන් යුද්ධෙට නායකයා ඉස්සරහ යන්නේ නැහනේ. බටහා මුදාව යවලා තමයි යන්නේ. නායකයා ඉස්සර ගිහිල්ලා යුද්ධයක් කරලා දිනපු රටක් කොහෙවත් නැහැ. අපි කියන බය වෙන්න එපා එන්න. ඔයාලා දැන් පැනලා යයිද කියලා අපි දන්නේ නැහැ. ඉස්සර තමයි වැව් දා කදනවා කියලා ඉවර වෙලා
කෘෂිකර්ම ඇමතිකම අරගෙන අවුරුදු එකහමාරකින් අනුර කුමාර පැනලා ගියා ගෝඨාභය පැනලා ගියා වගේ. ලාල්කාන්තගේම අවුරුදු එකහමාරකින් පැනලා ගියා මේ සමුපකාරයක් අත හදන්න නැතුව. චන්ද්‍රසේන විජේසිංහ දීවර ඇමතිකම අරගෙන අවුරුදු එකහමාරකින් ගෝඨාභය පැනලා ගියා වගේම පැනලා ගියා එකමාළු ෆැක්ටරි එකක් අත හදන්න නැතුව. විජිත හේරත් ඇමතිකමෙන් පැනලා ගියා සංස්කෘතියට මොනව කරත් දන්නේ ගෝඨ පැනලා ගියා වගේම තමයි මේ පූ කණ්ඩායම් පැනලා ගියේ. මට ඕක පේන්නේ අර එක මාධ්‍ය හමුවකදී ගෝඨකින් ඇහුවනේ ආර්ථික වැඩ පිළිවෙල මොකක්ද කිව්වහම ගල hina වෙලා මෙහෙම ඇරලා ගුණ අයියගෙන් අහන්න කියලා. ඒ වගේ තමයි මේ කට්ටියත්. මේ දවස්වල අපිට පේන තියෙන දෙයක් තමයි රයිගමයයි ගම්පලයගේ නාඩගම. රයිගමයයි ගම්පලයයි විවාදයක් කරන්න ලෑස්ති වෙනවා. රයිගමයා කියනවා හෙට විවාදය කරමු කියලා ගම්පලයා කියනවා අනිද්දා කරමු. ඒ වගේ දෙයක් තමයි අනුර කුමාර මැතිතුමා සහ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විවාදය. මේක නාටකයක් බවට පත් වෙලා. රටම ගොඩදාන රටම හදන රටේම ආර්ථික සැලසුම් ඉදිරිපත් කරන අර්බුදයෙන් රට ගොඩේන්න කතා කරන දැවැන්ත රාජ්‍යයක් හදන්න කතා කරන මේ දෙපොලට තාම විවාදය කරගන්න බෑ. ඒක හිනාවට කාරණේ. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.